ഹലോ എവരി വൺ, വെൽക്കം ബാക്ക് ടു സമ്പത് കലുവാരച്ച് യൂട്യൂബ് ചാനൽ. മാസ ദിക്കക്കിങ് വിത്തര തമായി ചാനലിലേക്കട്ട് വീഡിയോ എക്കാക് ദാന്നി അസനീപ തത്വം പസൂന നിസാ ചാനലിലേക്കട്ട് വീഡിയോ എക്കാക് ദാണ്ട് വരുന്ന താമത് ഹൊന്നട്ടും സ്വാതട്ട് പത്തലാണേ ഹൊന്നായ് അത് ദിവസേ അപ്പി ലെസൺ എക്കാക് കരമു ഒബ ദനഗണ്ടോന്ന് ലെസൺ എക്കാക് പാഠമാക് എതിനെതാ കഥനേതി ഒബട്ട് ആവശ്യവേന പാഠമ ഹൊന്നായ് කොහොමද ඔබ ඉංග්‍රීසියෙන් කියන්නේ මෙන්න මේ වාක්‍ය මට එහෙ යන්න පුළුවන් මට එහෙ යන්න පුළුවන් අපි සරල තැනින් පටන් ගමු කොහොමද කියන්නේ I can go there I can go there මට එහෙ යන්න පුළුවන් ඒ වාක්‍යයේ අතීත කාලයේ කොහොමද කියන්නේ මට එහෙ යන්න පුළුවන් වුණා කියලා පුළුවන් වුණා කියනකොට අපි could භාවිත කරනවා මට එහෙ යන්න පුළුවන් වුණා I could go there I could go there හොඳයි ඊගාව එක කොහොමද කියන්නේ අනාගත කාලයෙන් මට එහෙ යන්න පුළුවන් වේවි නැත්නම් හැකි වේවි ඔබ I will can go there කියලා හැම කියන්න එපා ඔන්න ඔතන තමයි ගොඩක් අය වරද්දා ගන්න ගොඩක් අය දන්නේ නැහැ අනාගත කාලයෙන් ඔය අදහස කියන්න මට එහෙ යන්න පුළුවන් වේවි කියන අදහස කියන්න ගොඩක් අය දන්නේ නැහැ ඒක කියන්නේ will be able to භාවිත කරලා will can එහෙම දාන්නේ නැහැ will be able to භාවිත කරලා තමයි මට එහෙ යන්න හැකි වේවි කියලා කියන්නේ පුළුවන් වේවි කියලා කියන්නේ කොහොමද කියන්නේ I will be able to go there I will be able to go there මට එහෙ යන්න හැකි වේවි අද ලෙසන් එක තමා will be able to හොඳට කටට හුරු කරගන්න කීප වතාවක් කියලා will be able to will be able to will be able to හොඳට කටට හුරු කරගන්න අපි වාක්‍ය ටිකක් සාකච්ඡා කරමු අපි වාක්‍ය ටිකක් ඉගෙන ගමු නැත්නම් නිර්මාණය කරමු will be able to භාවිත කරලා මම කියන සිංහල වාක්‍ය ඔබට පුළුවන් නම් මම ඉංග්‍රීසියෙන් කියන්න කලින් ඔබ ඉංග්‍රීසියෙන් කියන්න try කරන්න හොඳයි පළවෙනි වාක්‍ය ඔයාට විභාගය සමත් වෙන්න හැකි වේවි ඔයාට විභාගය සමත් වෙන්න හැකි වේවි සමත් වෙනවට අපි pass කියනවා pass ගොඩක් අය දන්න verb එක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ you will be able to pass the exam you will be able to pass the exam ඔයාට විභාගයේ සමත් වෙන්න හැකි වේවි ඔයාට බස් එක අල්ල ගන්න හැකි වේවි ඔයාට බස් එක අල්ල ගන්න හැකි වේවි මෙතනදී ගන්න ක්‍රියාපදයක් catch catch කියන ක්‍රියාපදය තමා ගන්න. You will be able to catch the bus. You will be able to catch the bus. හොඳින් මතක තියාගන්න. ඊගා වාක්‍ය. අපට මැච් එක දිනන්න හැකි වේවි. ඔයා නිර්මාණය කරන්නේ වාක්‍ය. අපිට මැච් එක දිනන්න හැකි වේවි. දිනනවට කියන්නේ win කියලා. Win. දැන් කොහොමද ඉංග්‍රීසියෙන් වාක්‍ය කියන්නේ? We will be able to win the match. We will be able to win the match. අපට මැච් එක දිනන්න හැකි වේවි. හොඳයි. ඊගා වාක්‍ය. මට හෙට එන්න හැකි වේවි. මට හෙට එන්න හැකි වේවි. I will be able to come tomorrow. I will be able to come tomorrow. මට හෙට එන්න හැකි වේවි. ඊගා වාක්‍ය. ඔවුන්ට අලුත් නිවසක් හදන්න හැකි වේවි. ඔවුන්ට අලුත් නිවසක් හදන්න හැකි වේවි. දැන් ඔබ ඉංග්‍රීසියෙන් කියන්න try කරන්න. මම ඉංග්‍රීසියෙන් කියන්න කලින් ඔයා ඉංග්‍රීසියෙන් කියන්න try කරන්න. එතකොට තමයි ඉගෙන ගන්නවා වේ. They will be able to build a new house. They will be able to build a new house.
ඔවුන්ට අලුත් නිවසක් හදන්න හැකි වේවි. ඔහුට උසස් වීමක් ලබා ගන්න හැකි වේවි. ප්‍රොමෝෂන් එකක් ලබා ගන්න හැකි වේවි. ඔහුට ප්‍රොමෝෂන් එකක් ලබා ගන්න හැකි වේවි. ලබා ගන්නවට get කියනවා. Get ලබා ගන්නවා. He will be able to get a promotion. He will be able to get a promotion. ඔහුට ප්‍රොමෝෂන් එකක් ලබා ගන්න හැකි වේවි. ඊගා වාක්‍ය කොහොමද කියන්නේ? අපිට ඔවුන්ව පරද්දන්න හැකි වේවි. අපිට ඔවුන්ව පරාජය කරන්න හැකි වේවි. පරාජය කරනවට ඉංග්‍රීසියෙන් කියන්නේ defeat කියලා. Defeat පරාජය කරනවා. We will be able to defeat them. We will be able to defeat them. අපිට ඔවුන්ව පරාජය කරන්න හැකි වේවි. හොඳයි. හොඳින් මතක තියාගන්න. එතකොට will be able to භාවිතය තව වාක්‍ය ඔබ තනියම නිර්මාණය කරන්න එදිනදා කතනයේදී නිවැරදිව will be able to භාවිත කරලා ලස්සනට ඉංග්‍රීසියෙන් කතා කරන්න උත්සාහ කරන්න. හොඳයි, එහෙනම් අපි තව අලුත් වීඩියෝකින් හමු වෙමු. ගිහින් එන්නම්. Have a nice day. Bye.